අයිබෝන් කියලා පිළිගන්න සීල දරා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ යන්නේ අපි කවුරු කන්න කැමති බණ්ඩක්ක සොසේජස් කරලා බිත්තරක් එහෙම දාලා කොහොමද රසවත් හදාගන්නේ කියලා. ඉතින් අපි නිතරම බලන්න ඕනේ අපි විවිධ ආහාර වට්ටවල අත්දැක බලන්න. එතකොට තමයි අපිට ප්‍රණීත වූ ආහාර වේලක රස බැලීමට හැකියාව ලැබෙන්නේ. එහෙමනම් අපි වැඩි කතා බහක් නැතුව අපි බලමු අපි වීඩියෝ එක. මෙතන තියෙනවා මම හීනියට කපාගත්ත බණ්ඩක්ක ග්‍රෑම් 250ක්. හීනියට කපාගත්ත සොසේජස් කරල් දෙකක්. මෙතන තියෙනවා විතරයක්. මෙතන තියෙනවා හීනියට කපාගත්ත බීලුණු ගෙඩි භාගයක් සහ සුදු ලුණු බික් දෙකක්. කරපිංචි ස්වල්පයක්, රම්පෙ කෑල්ලක්, කෑලි මිරිස් තේ හැඳ 3/5 තේ හැඳි භාගයක්. මෙතන තියෙනවා මම අතින් කඩාගත්ත වේලිච්ච මිරිස් කරල් දෙකයි, කහ තේ හැඳි භාගයක් සහ ලුණු ස්වල්පයක්. අවසාන වශයෙන් තියෙනවා පොල් තෙල් මේස හැඳි 5ක්. හොඳයි, දැන් අපි මුලින්ම තාච්චියක් රත් කරලා ඒකට පොල් තෙල් ටික මෙන්න මේ ආකාරයට අපි එකතු කරගමු. මලෙන් අපි තෙල් එක රත් වුණා. දැන් අපි මේකට අර මම කලින් අතින් කඩාගත්ත කෑලි මිරිස් දෙක මෙන්න මේ ආකාරයට එකතු කරලා චුට්ටක් කළා හිමීට අඩු ගින්දරෙන් බැද ගන්නවා. ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. එහෙම වුණොත් මේක වීලිලා නිසා ඉක්මනටම කර වෙනවා. ඉතින් දැන් ඕම බැදින්නට ආරෙලා අපි චුට්ටක් කළා. අපි මේකට එකතු කරගමු රම්පෙ සහ අපේ කරපිච්ච ටික මෙන්න මේ ආකාරයට. දැන් මේකෙන් ගොඩක් හොඳ සුවඳක් එනවා. ඒ වගේම මේ අර තෙල් පුපුරන නිසා අර දුම වගේත් එනවා. අපි මෙන්න මේ ආකාරයට චුට්ටක් කළා. මේක ගොඩාක් කළ නැතුව පොඩි වෙලාවක් මෙන්න මෙහෙම බැදගමු. හොඳයි, දැන් අපි මේකට අපි කලින් කපාගත්ත ලුණු සහ සුදු ලුණු ටිකත් මෙන්න මේ ආකාරයට එකතු කරගමු. එකතු කරගෙන තව චුට්ටක් වෙලා මේක අපි හිමීට අඩු ගින්දරෙන් මෙන්න මේ ආකාරයට බෙදගමු. දැන් හොඳ සුවඳකුත් වෙනවා මේකෙන්. ඉතින් මෙන්න මේ විදිහට අපි මේක හිමීට බෙදගමු. දැන් අපි මේකට එකතු කරනවා කෑලි මිරිස් ටිකයි 3/5. ඒ කරලා අපි මේක තව ටිකක් හොඳට මෙන්න මේ ආකාරයට කලවම් කරගමු. දැන් අපි මේකට කහ ටිකක් එකතු කරගමු. ඊට පස්සේ තව චුට්ටක් කළා මද ගින්නේ මේ ආකාරයට අපි මේක බැදගමු. හොඳයි, දැන් බලන්න මම මේ ගොඩාක් හීනෙට මේ බණ්ඩක කපාගෙන තියෙන්නේ. ඉතින් හීනෙට කපා ගන්න තරමට හොඳයි. එතකොට ඉක්මනට බැදෙනවනේ. හොඳයි, දැන් මම මේක කලවම් කරලා තව ටිකක් හොඳට ලිපේ අඩු ගින්නේ මේක අපි බැදගමු. හොඳයි, දැන් අපි මේකට සොසේජස් කරල් දෙකක් දැන් එකතු කරගමු. ඉතින් දැන් මම මේක මද ගින්නේ තමයි මේක මේ මීට බැදගත්තේ. ඉතින් ඒ නිසා තමයි මේ බණ්ඩක් හොඳට පොළපාට පැහැකින් දිස් වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේකට ලුණු ටිකක් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා මෙන්න මේ විදිහට චුට්ටක් වෙලා හොඳින් මෙහෙම කලවම් කරගමු. ඊට පස්සේ අපිට එකතු කරන්න තියෙන්නේ බිත්තරය. ඔන්න දැන් අපි මේකට බිත්තරයත් එකතු කරලා මෙන්න මේ විදිහට ඉක්මනට කලවම් කරගමු. මොකද රසනේ වැඩි නිසා බිත්තර ඉක්මනට බැදෙන්න බලනවා. ඉක්මනට මේ විදිහට කලවම් කරගන්න. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මම මේ ගින්දර ගොඩාක් අඩු කළා තමයි මේක හදන්නේ. අපි ඕනම කෑමක් හදද්දී ගින්දර ගොඩාක් වෙලාවට අපි පාලනයකින් යුතුව අඩු කරලා හදනවා නම් අර කරවෙන ගතිය ඒ හැමදේම නැතු වෙනවා. දැන් මේ අපි බණ්ඩක් එකත් ගොඩාක් කොළපාටට පේන්නේ ඒ ගින්දර අඩුවෙන් අපි හදාගත්ත නිසා. ගොඩක් ගින්දර වැඩි කරගත්තා නම් මේ බණ්ඩක් එකේ මේ තද කොළපැහැ නැතුව ගිහලා නිකන් කහපාට පිච්චිච්ච ගතියක් තමයි එන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න කෑම එකක් හදනකොට ගින්දර ගානට අඩු කරලා මෙන්න මේ ආකාරයට හිමීට කාල වේලාව අරගෙන හදාගන්න. ඔන්න මන්ද ලිප නිමා ගත්තා. දැන් අපි මේ බණ්ඩක්ක කරි එක භාජනයකට මේ ආකාරයට අපි බෙදා ගමු. හොඳයි, දැන් ඕගොල්ලන්ට පේනවද මේක ඉතාමත් රසවත් සහ ඉතාමත් අලංකාරවත් බණ්ඩක්ක බැදුමක්.
ඉතින් ඕගොල්ලොත් මේක හදන්න මේ විදිහට උත්සාහ කරන්න ගොඩක් අය මේ පොඩි ළමයි වුණත් කැමති මේ වගේ කන්න ඒ ඕගොල්ලෝ මගේ channel එක බලන අලුත් කෙනෙක් නම් මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මගේ videos ඔයාලගේ අරට බලන social media වල facebook එකේ share කරලා මට සහයෝගය ලබා දෙන්න ඉතින් මම නැවතත් මේ ආකාරයෙන් රසවත් video එකකින් ඔයාලා අමෝට ඊළඟ video episode එකේදී හමු වෙනවා මෙතකන් සුබ දවසක්